ය දුන් වහන්සම ප්‍රශ්නය මේ අ්ඥාාව සංකාර සම්බන්ධ මකද අභ්ඥාවි සංකාර අප්ඥාපි සංකාර අ්ඥා මේක් නෑ ආරච් නං ජාවිි සංකාර නාය අනාර්ය ්‍යානාාවට තමා න ජා විශාව අනාර් භාවනාවක් කරා අනාර් භාවනාවක් කරා නම් ධ්‍යානයකට පත්වනාාන ඒ ධ්‍යානයෙන් ආස්වාඩයක් ලැබුව නම් නිියන හෙන ඇතර මේක භාවනා කරනින් රට හිටීම ඒගේ්‍රාම ඒ මේ පසින නිමිට්ටක් බෞතිික ලෞකික නිමිටක් භෞතික නෞතික නිමිටි අර්ගෙන ඇතුලාන්තය පිරිිසිදුවෙන්න තාවකාලිකව යටපත් කරනවා. තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරනවා හැබැයි කොයි ලාේ හරි අය මතුවන දැ ීට පස්ස ආය මංගේ කරේ න. ඇස ගමනට බාධාවක් පල කියල ඕ මේක දැම් කන්න දැම් කරන්නකොට මේ ඔය කසින භාවනනමේ මේකට දැම් කවුරුත්්ටහා ගණ්ඩ ඕන මේ කියන ගතරගමටහන් කරඩ විශේෂ තැනක් ඕන්න. ගල් පිලිමවාගේ ඉන්ඩ ඔන්න. වෙනම කාලයක් ගණ්ඩ ඕනෙ නෑ. තමන් කරන වැඩේ හෝ රාජකාරය හෝ ක්‍රියාව හෝ ඒ විඩියටම කරගෙන ගිහිල්ලා. වැරඩි චේතනාවක් නම් තරාහි නෝන මෙතා අනුසච මටණනානුසති වඩන්ඩුවන් ඒකට ඇලීමක් රාගයක් තන්නාවක් උපාධානයක් කැමැත්තක් ආසාභක් ඇති වුණොත් පටිච වෙන අසුභානුසති මටනානුත්සති බුද්ධානුසති වඩන්ඩුවන් ඒ අ අයෝනිසෝ මනසිකාරයෙන් කරනාවගේ තේරුුණොත් ඒකට මරනානුසති බුද්ධානුසති වඩන්ඩුව එතකොට තමන් වැඩි පැත්තට යන්නෑ තමන්ගේ හිට පිරිසිදුවෙන ඒ දක්ක ඇත මගේ පොඩික කියයලා ඉස්සල් හතියලා භාවනාගදෙනවා අන්තිමට එහෙම කර්ඩුවන් අවසර යාර ඇතුන් වහන්ස අපි දැ හැම වෙලා බින් දෙෙනවනේ ස්වාමින් වහසේ එත් අවතා කියන ගාථාව කියලා ස්වාමින් වහන්ස මට ඒ වචන තුන පැහදිල දට. සම්බධන් සම්පදන් සම්පත්ති සිදධියා කියන වචනතුන කැහර. ඒේ වචනතුන තමා සම්බඩන් සම්බන්ධයක් අටීටේ ඇතිවූ සියලු සියලු ඥාතීන් ගැන සියලු ඥාතීන් කියන්නේ ඔක්කොම සම්බන්ධයක් ඇතිවූ අපිට එක බැඳීල් අපේ ඥාටීන් එ අපෙන් පින්බලාපොරොත්තුවන සියලු දේ නා සම්බදන් බැඳීමක් ඇතිවූ. ඒ බැඳීම පහඩාඉවත් කරන්න මේ පින්ඩීලා සම්පදං පහදායවත් කරන්න එ බැඳීමේ මිටී නිදහශ වන එ සම්බන්ධෙන් මිටී නිදහන සම්පදම් ඒ බැඳී නිදහ වන පින් දුන්නහම සබබ සම්පත්ති සිද්ධිය මේ සංවලින් සම්ප්‍රාණය කරලා මේ මගපල් ලබල නිවන්ඩකින්නට මේ පින උපකාරවේවා. ස්වාමින්න්වහසේ ග තාවව කියන වෙලාවට අපිටඒ එක හිතට එන්ටෝනද දෙ එක ඒකන හිටේ තියාගැන්න ඕන අපේ සියල් ඥාතීන්ට මේ සම්බන්ධය ඇත්තියෙන් මේ පින් අනුමෝ දංකරල ඒ අයටත් මේ සම්බන්ධය මිටී නිදර්සන පහදයිවත් කරන මේ පින්ඩිීලා ඒ අයටත් මේ පිනෙන් යහපටක් වඒවා සම්පත් රබ සම්පත්ති සිද්ධිය ස්වාම ඉන්වහන්ස මේ තවත්තු. ්‍රමියති ස්වාමීන් වහන්ස ඔග වහන්සේ දේශනාවත් තුළින්ම හලා තියනවා පතිමු බේසජය ගැන ඒ යුට්ටක් පහැදිලි කලා ඉ ස්වාමීන් වහස ඔහුද මේ පටිමුත බේසජ්‍යය දැම් බුදුහාමුදුරුවෝ මේ ආර්ශාවකයන්ට කිව්වා අ ප පාන්සුකූල සිවර අග්‍රවූ සිවුරයි මේ පිඩුසිග වඩලා පාත්‍රයට බිඳන පින්ඩපාටය අග්‍ර වූ පිින්ට පාටයයි. වගම මේ වගේ අර ගහ ගල් කැලෑවල තියෙන ගල් ගවාරව මෙවා අග්‍රවූ සේනාසනයයි අන්ත්‍රමටිකිව්වා අග්‍රවූ බේත ප්‍රතිමුත්ත බේසජ්‍ය. ප්‍රතිමුත්ත බේසජ්්‍ය කියන එක තමන්ගේම මුත්්‍රා. දැ මේකට වහර කාමුදුරුවොත් වාාරකාාමුදුරුව ගිහිකාලෙත් මේ ප්‍රතිමුත්ව බේසජ්්‍ය කියන මේ තිිපිටක තියනවා බොහෝම තැන්වලම ප්‍රතිමුත්ව බේසජ්‍ය පාවිච්චි කළයි කියලා රෝග දාහතරකට වගේ පාවිච්චි කළයි කිය තියනවා විශේෂයෙන්ම ප්‍රතිමුත්ව බේසජ්්‍ය කියන එකට වාාරක හාමුදුරුවෝ මානුවෙන් විස්සල් අභේරත්න මාර්තයත් වාහරකනා මහ වනාට පස්සේ වාරකා බේරත්වන ලංකාර. මේ ප්‍රතිමුත්ව බේසජ්්‍ය කියන එක වැරදිට තේරුන් අරගන රතු එල දෙෙනකුගේ එ මු්‍ර අරගන ඕකට තව නොයෙ ේ අරගන පල් කල්ලා මිනිස්සුන්ට පෙව්වා. වැරදි දේවල් එ කව දක්කත් ඔය කිය ලෙට හඳ මො බෝඩ්ක් ට අර එල දෙෙනෙකුගේ මුත්‍ර ගතගෙන අරලුබුුණ ෙල්ල අරෝමෝ දැම නොහ ේතක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේම මුත්්‍රා තමා ප්‍රතිමුත්‍ර බේසජ කියලා ටිපිටකේ තියෙන්න්නේ ටිපිටක චූත්‍ර ගණනාවක තියෙනවා උඩ හාමුදුරෝ දේශනා කළ අග්‍ර වූ බේස්‍යයේ පොතිමුත්්‍ර බේස්්‍ය කියලා. ඒ මයිස්වාමින්න් වහන්ස බහන්සයට දර්කායශස බෙහ සුවපත්්‍යේ වසුන්.